අනතුරු ඔබ නැවතත් බ්‍රහස්පතින්දා පියුම් විලත් එක්ක අපි කලින් විරාමයට යන්නට කලින් මතක් කරපු විශේෂාංගය ඇතුලේ හැඩරු විශේෂාංගය ඇතුලේ කිව්ව කාරණාවක් තමයි අලංකාරවත්ව ඉන්න සුන්දරව ඉන්න කවුද කැමති කියලා. එතකොට මම එතනින් අලංකාරය කියන දේ ගත්තොත් නිවස අලංකරණය කරගන්න ඒ වගේම ඔබේ ස්වයං රැකියාව පවත්වාගෙන යන්න මේ හැම දෙයකටම අලංකාරයෙන් යුතු නිර්මාණයක් ඔබට කරගන්න පුළුවන් නම් ඒක බොහොම ලස්සනට කරගන්න පුළුවන් නම් ඒක වැදගත් නේද? හරි සෝදානම් අදත් ගෙත්තම් විශේෂාංගය තුරින් ඒ වගේ නිර්මාණයක් පිළිබඳව ඔබට කියන්න බලමුකද්ද මොකක්ද ඔබ වෙනුවෙන් නිර්මාණය කරන්න සෝදානම් වෙන්න කියලා. එහෙනම් සෝදානම් ලබා ගන්න මේ විදිහට මේ ගෙත්තම් විශේෂාංගය. මේකෙන් ඔබට කියන්න ඇය සූදානමින් ඉන්න ඇය හැමදාමත් හරිම ලස්සන ගෙත්තම් අරගෙන ඇවිල්ලා මැදිරියේ ෂොපත් එක්ක කතා කරන මේ ප්‍රවීණත්කම් නිර්මාණ ශිල්පිනී මානිල් ගමගේ මහත්මියයි බෝවන් සුබදැසන. හයි බෝවන් සුබදැසන. හරි ඔන්න දැන් අද අපි මොකද මේ කියන්නේ සූදානම් ගිලා ඉන්නේ අද මේ ගෙත්තමක් ලස්සන ගෙත්තමක් කරන්න සූදානමින් ඉන්න මොකක්ද මේ කියන්නේ? අද අපි කරන්නේ බ්ලැක් වර්ක් කියන නිර්මාණය. බ්ලැක් වර්ක් බොහොම ජනප්‍රිය නිර්මාණයක්. ඒ කියන්නේ හැබැයි හරිම පැරණි නිර්මාණයක්. මේක බොහොම පැරණි. ඒ කියන්නේ සතවර්ෂ ගාණක් පැරණි. පැරණිම බ්ලැක් වර්ක් නිර්මාණය හම්බෙලා තියෙන්නේ අවුරුදු 3000 ගානකටත් වඩා ඉහත නිර්මාණයක් මේ ඊජිප්තුවේ පිරමීඩ් එකක් ඇතුලේ තිබිලා දැනට හොයාගෙන තියෙන පැරණි මේක. ඉතින් ඊට පස්සේ කාලෙක එංගලන්තයේ 8 හෙන්රි රජුරන්ගේ කාලේ හෙන්රි රජුරන්ගේ බිසව ස්පාඤ්ඤ ජාතික ඇරගෙන හි කැතරින් කියන බිසව එයා ස්පාඤ්ඤ ඉඳලා මේ එංගලන්තයට එනකොට මේ ක්‍රමයක් අරගෙන ආවා. එතකොට අර දැන් ප්‍රභූවරු කරනකොට මේක මුළු රටේම ජනප්‍රිය වෙනවනේ. ඉතින් එතකොට ඊට පස්සේ ඒ කාලේ ඒක නිසා හුඟක් මේක ජනප්‍රිය වුණා. ඒ කියන්නේ ගැහණු පිරිමි ભેදයක් නැතිව හැම එක්කෙනාම ඇඳුම් වලට පාවිච්චි කරලා තියෙනවා ඒ කාලේ. සහ ඇඳරේදී මේසරේදී ඒ වගේ දේවල්. ඒ තරම් බොහොම ඈත කාලයක ඉඳන් මෑත කාලයට අද අරගෙන ඇවිල්ලා සූදානමින් ඉන්නවා බ්‍රහස්පතින්දා පියුම් විලෙන් මේ නිර්මාණය කොහොමද හදාගන්නේ මේක නිර්මාණය කරගන්නේ කොහොමද කියලා කියන්න. හරි දැන් කියමුකෝ මේකට අවශ්‍ය කරන දේවල් මොනවද කියලා. ඔව් අපිට ඕනේ යම් කිසි නූල් ගණන් කළ හැකි රෙද්දක්. මම මෙතන අරන් තියෙනවාද කතිර මැස් පමහන රෙද්ද. ඉතින් කතිර මැස් පමහන රෙද්ද විතරක් නෙමෙයි අපිට නූල් ගණන් කළ හැකි ඕනෑම රෙද්දක් මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. අර සාමාන්‍ය පොප්ලින් වගේ රෙදිවල කරන්න අමාරුයි. ඉතින් නූල් ගණන් කරන්න පුළුවන් ඕනෑම රෙද්දක්. සහ මොකද මේක බ්ලැක් වර්ක්. ඉතින් බ්ලැක් වර්ක් කියන නමෙන්ම තේරෙනවානේ. ඊට පස්සේ ඒක හින්දා මෙන්න මේ වගේ කපු කැරලි නූල්. මේක කපු කැරලි නූල් ඕනනම් pearl cotton කළු එක ගන්නත් පුළුවන්. දැන් මේකේ මූලිකම කාරණාව සුදු රෙද්දේ කළු වර්ණයෙන් තමයි මහන්නේ. කලාතුරකින් අවස්ථාවක කළු රෙද්දේ සුදු වර්ණයෙන් මහන අවස්ථා තියෙනවා. හැබැයි නිතරම සුදු රෙද්දේ කළු වර්ණයෙන් තමයි මේ නිර්මාණය කරගන්නේ. ඊළඟට ඉඳි කටුව මේ වගේ මහත. අපි දන්නවා ටැපස්ට්‍රි ඉඳි කටුව මේ වගේ කොට මහත ඉඳි කටුව. ඒක නොමර 18 20 ඒ වගේ ඕන එකක් කමක් නෑ. මේ කොට මහත මෙතන මොට්ටයි මේ තුඩක් නැහැ. තුඩ නැති ඉඳි කටුව භාවිත කරන්නේ. ඉතින් මේ ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. හොඳයි මේ සියල්ල අවශ්‍ය වෙනකොට දැන් නිර්මාණයට යන්න කලින් මං හිතුවා මම ළඟ තියෙන නිර්මාණයේ පෙන්දලම හිටියොත් හොඳයි කියලා. මෙන්න බලන්න මෙන්න මේ නිර්මාණය තමයි අද අපි හරි මෙන්න මේ නිර්මාණය තමයි අද අපි ඔබට කියන්න හදන්නේ කරගන්නේ කොහොමද කියලා. හරිම ලස්සන නිර්මාණයක් සහ ඈත අතීතයේ පිළිබඳව කතා කළානේ නේද? ඒ ඈත අතීතයේ පිළිබඳව මතක් කරන ගමන් ඒ තියෙන නිර්මාණවලට කැමති අයට මේ නිර්මාණය කරගන්න පුළුවන්කමක් තියෙනවා. බොහොම මේ සුන්දර සහ මේ හැඩතල හරිම වෙනස්. මේ තෝරගෙන තියෙන හැඩතල හරිම වෙනස් මානෙල් මහත්මිය නේද? ඔව් මේක අනිවාර්යෙන්ම ජ්‍යාමිතික හැඩතල වෙන්න ඕනේ. දැන් මේ මම පොඩ්ඩක් පොත පෙන්නලම කියන්නම්. එතකොට මම හිතනවා ඒක ගැන මට විස්තර කරන්න පහසු වෙයි කියලා. මේකේ තියෙනවා මේ මොස්තර මොන වගේද කියන එක. එතකොට ඕගලන්ට තේරෙනවා අර කොටු සහිත දැන් මේ වගේ මොස්තර. එතකොට අර අපිට ඕන නම් ප්‍රස්තාර කොලයක් අරගෙන නැත්නම් කොටු කොලයක් අරගෙන මේ වඳ ගන්න පුළුවන්. දැන් මේක දිහා බැලුවම පේනවා මෙන්න මේ වගේ. ඒ හින්දා අර හුඟක් රවුම්ම හැඩ ගන්න අමාරුයි. දැන් මේ මෙන්න මේ වගේ මේ මොස්තර තමයි අපි මේ බ්ලැක් වර්ක් සඳහා යොදා ගන්නේ. මේ හැඩ ටික හින්දාම තමයි නිර්මාණයේ වෙනස්ම විදිහකට අපිට පේනෙන්නේ. ඔව්. දැන් ওই වගේ ඉතින් මේක මේ වගේ නිර්මාණ
අපිට කැමති විදිහට කරන්න පුළුවන්. අපිට නිර්මාණයේ ඉක්මනින්ම යන් අපිට ලැබිලා තියෙන කාලයත් එක්ක බොහෝ දේවල් කියන්න තියෙනවනේ නේද? දැන් මම මේක ඇඳගෙන ආව. හැබැයි මේක අඳින්නේ නැතුව අපි කතරමැස්ම මහනකොට අර රූපේ බලාගෙන කරන්නේ. ඒ වගේ කරනවා නම් වඩා හොඳයි. දැන් මේක මම අර නොපිටට මහන හින්දා අර හරියට මේක ගණන් කරගන්න අමාරු හින්දා ඇඳගෙන ආව. ඇඳගෙන කරත් කමක් නැහැ. සාමාන්‍යයෙන් අපි අඳින්නේ නැතුව තමයි කරන්නේ. මෙතන මම නූල හතරපට දැන් කැරැල්ල කපු කැරැල්ල ගත්තම ඒකේ හයක් තියෙනවා. හැබැයි මේක හතරපට කියන එක නීතියක් නෙමෙයි. අපිට දැන් මහතට අවශ්‍ය නම් හතරපට, ඊටත් මහතර ඕන නම් හයපට, හීනියට ඕන නම් දෙපට, තුන්පට, ඒ වගේ අපිට නූල් පටවල් ප්‍රමාණය කැමති විදිහකට ගන්න පුළුවන්. අර ඉඳිකට මම කලිනුත් පෙන්වුවා මේ වගේ මේ කොට මහත ඉඳිකට. දැන් මම මෙතන රූපය ඇඳගෙන තියෙනවා. ඉස්සේ ඊට පස්සේ අපි මේ එක යම්කිසි සිදුරකින් දැන් මේකට රාමුවක් අවශ්‍ය නැහැ. රාමුවක් අවශ්‍ය නැත්තේ මොකද මේ රෙද්ද හරි ගොරෝසුයි, ඝන කමයි. ඉතින් ඒක හින්දා රාමුවක් අවශ්‍ය නැහැ. ගණන් කරන්න පුළුවන්. ඉතින් නමුත් ඕනේ නම් රාමුවක් දාලා කරන්නත් පුළුවන්. ඇත්තටම අර හයිය නිසා අවශ්‍ය නැහැ. දැන් මම මෙතනින් ගත්තා මැද මලේ මැද කොටසෙන් ඊළඟට මලේ මෙතනින් යටට දැම්මා. දැන් මේක ඇත්තටම මෙතනින් පටන් ගන්න ඕනේ කියලා නීතියක් එහෙම නැහැ. හැබැයි පටන් ගත් තැන සිට මෝස්තරය එක පිළිවෙලකට යන්න ඕනේ. එකම පිළිවෙලකට යන්න ඕනේ. අර අපි අර සාම්ප්‍රදායිකව අපි සාමාන්‍යයෙන් දකින විදිහ මෝස්තරත් එක්ක බලනකොට මේක බොහොම වෙනස් මෝස්තරයක් සහ අර අපි නිතර නිතර අපි ඇහැට ගැටෙන විදිහ මෝස්තරයක් නෙවෙයි මේ කියලාත් මතක් කරන්න ඕනේ. අපි දැන් නිර්මාණය කරන ගමනේ ඉන්නේ. දැන් මේවා කුෂන් කවර සඳහා, ඇඳුම් සඳහා, එතකොට මේසරේදී ඕන දෙයක් සඳහා කරන්න පුළුවන්. මේ නිර්මාණය කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඔබටත් ඉතින් නිවසේ ඉඳගෙන අඩු කාලයකින් එමෙ නැත්නම් දැන් හුඟක් අය කියන කාරණාවක්නේ හරිම කාර්යබහුලයි වැඩක් කරගන්නකොට මේ වගේ නිර්මාණයකට වෙලාවක් නැහැ කියලා එහෙම උදවියටත් කියන්න ඕනේ. ඉතින් මේ වගේ නිර්මාණයක් කරලා අර මනස සැහැල්ලු කරගන්න, ඒ වගේම නිවසට අලංකාරයක් එකතු කරගන්න මේක බොහොම හොඳයි කියලා මතක් කරන්න ඕනේ. ඔව්. ඇත්තටම මේ කතාව මම නම් පිළිගන්නේ නැහැ වෙලාව නැහැ කියන කාරණාව. ඉතින් වෙලාව හදාගන්න පුළුවන්. ඔව්, වෙලාව හදාගන්න පුළුවන්. මොකද දැන් ඒක හොඳම උදාහරණේ මගේ පන්තියේ ඉන්නවා ඩොක්ටර්ස්ලා විශාල සංඛ්‍යාවක් ඉන්නවා මගේ ඔන්ලයින් ක්ලාස් එකේ. ඉතින් ඒගොල්ලන් හරිම ඇත්තටම හරිම කාර්යබහුල අය. මේ ඉතින් ලෝයර්ස්ලා ඉන්නවා, තව ළමයි දෙන්න තුන් දෙනා ඉන්න, රස්සාවකුත් කරන අය ඉන්නවා. නමුත් ඒ ඔක්කොමලා මේක හරිම මේ සතුටෙන් හොඳට කරනවා. ඉතින් හුඟක් වෙලාවට මේ ඒ මුකුත්ම නැති තරුණ ගෑන් ළමයි තමයි වෙලාව නැහැ කියලා කියන්නේ. ඔව්. ඔය සියල්ලත් එක්කම දැන් අපි කියවන්නේ මේ මැදිරිය තුළ බොහෝ ලස්සන නිර්මාණ කිහිපයක්ම තියෙනවා කියලා. ඒ නිසා ඉතින් අපේ නිර්මාණවලට තමයි යොමු වෙන්න හදන. දැන් මානෙල් මහත්මිය ඔය නිර්මාණය කරන අතරතුරේදී අපිට නිර්මාණ බලන්නත් පුළුවන්කමක් තියෙනවා. අපි එකින් එක නිර්මාණ ගැන කතා කරන ගමන් සූදානම් වෙන්නේ ඒ පිළිබඳව කොහොමද මේක නිර්මාණය වුණේ කියලා දැන කියාගන්න මේ හැම දෙයක්මත් එක්ක. මානෙල් මහත්මිය දැන් මේ කරලා තියෙන නිර්මාණයට පොඩක් අපි ඇස යොමු කළොත් මේ නිර්මාණය ගැනත් පොඩක් කියමු අපි කරන ගමන්ම. ඔව්. ඕකේ, ඕක ටේබල් රණ එකක්. ඉතින් දැන් ඕකේදී අර මම අර කලින් කිව්වේ දැන් නූල් පටවල් ප්‍රමාණය අපිට දැන් අර ඩාක්වට අවශ්‍ය ස්ථානවලදී අපි නූල් පටවල් ප්‍රමාණය වැඩියෙන් ගන්නවා. ලාවට අවශ්‍ය තැන්වලදී නූල් පටවල් ප්‍රමාණය අඩුවෙන් ගන්නවා. ඉතින් ඒ වගේ අපිට වෙනස් වෙනස් විදිහට ගන්න පුළුවන්. මෙතන තවර නිවසක් තියෙනවා. ඒකෙත් එහෙමයි. ඒකෙදිත් අපි එක එක විදිහට දැන් ඔන්න ඕකේ බැලුවම් පේනවා. දැන් ඒකේ අර දොර වටේ නූල් පොටවල් ප්‍රමාණය වැඩි කළා තමයි තද වර්ණය ආරන්ති. බලන්නකෝ දැන් අර එකම සමාන වර්ණවලට තමයි ගිහිල්ලා තියෙන්නේ. අර තැඹිලි පාට එකතු කරලා තියෙන එක තමයි වෙනසකට කරලා තියෙන්නේ. දැන් ඇත්තටම බ්ලැක් වර්ක් එකේ හරිනම් කළු විතරයිනේ තියෙන්න ඕනේ. දැන් ඕකෙදි අර ජනෙල් වල එළියක් එනවා කියන එක පෙන්වන්න තමයි නිර්මාණය වෙනස් වෙලා එතනින් පේන්න තමයි ඒ වගේ ඇඩ් කරන්න පුළුවන්. එහෙම නැතුව මූලික නිර්මාණය සුදු පසුබිමක කළු වර්ණය විය යුතුයි. මේක සාමාන්‍ය හෑන්ඩ් එම්බ්‍රොයිඩරි නිර්මාණයක්. මොකද හුඟක් දෙනෙක් හිතනවා මේ මූණක් ෂේඩ් කරගන්න හරි අමාරුයි කියලා. ඇත්තටම අමාරුයි. ඒක හරියට ඒකේ මේ
දේ දැනගත්තේ නැත්නම් හැබැයි පේන්ටින් එහෙම කරන කෙනෙකුට ඒක අමාරු වෙන්නේ නැහැ. අර කොතනද තද වෙන්න ඕනේ කොතනද ලා වෙන්න ඕනේ කියන එක දැනගත්තම අමාරු වෙන්නේ නැහැ. අනේ ඒක නේ නේද? ඔව් ඒ නිසා බොහොම අපූර්ව ලස්සන නිර්මාණ කිහිපයක් අද අපි මැදිරියට අරගෙන ඇවිල්ලා තියෙනවා. මේ මම ළඟ තියෙන නිර්මාණය තමයි මේ තියෙන්නේ. අපි මේ නිර්මාණය හදන ගමන් මේ නිර්මාණය හරිම ලස්සනට නිර්මාණය කරගන්න ගමන් තමයි ඉන්නේ. ඔබටත් පුළුවන්කමක් තියෙනවා මේක නිවසේ සිට නිර්මාණය කරගන්න. බොහොම ලස්සන නිර්මාණයක් විදිහට කියන්න පුළුවන්කම තියෙනවා කියලා මතක් කරන්නට ඕනේ. ඒ විතරක් නෙවෙයි දැන් මේ මානිර මහත්මිය දැන් ඔය නිර්මාණය සිදු කරන අතරතුරේදී අපි සඳහන් කරමු මේ දවස්වල කොහොමද පන්ති පැවැත්වෙන්නේ, ඔන්ලයින් ඔස්සේ තවවත් පන්ති පැවැත්වෙනවද, නිර්මාණය කරන ගමන්ම අපි කියමු නේද ඒ පිළිබඳව. ඔව් දැන් මේ දවස්වල ඔන්ලයින් පන්ති පමණයි තියෙන්නේ. තව නොමිලේ වැඩමුළුවක් තියෙනවා, කැමති කෙනෙකුට ඒකටත් සහභාගි වෙන්න පුළුවන්. සිකුරාදා 19 වන සිකුරාදා හවස 4ට ඒකට ජයනි මගේ නම්බර් එක කියන වෙලාවේදී ඒ නම්බර් එකට WhatsApp මෙසේජ් එකක් සාමාන්‍ය 19 වන සිකුරාදා ඒක නොමිලේ පැවැත්වෙන්නේ. ඒ කියන්නේ මේවා මේ හඳුන්වා දීමේ වැඩසටහනක්, පොඩි වැඩමුළුවක්, රෙදි පින්තාරු සහ හෑන්ඩ් එම්බ්‍රොයිඩරි දෙකම ගැන කතා කරනවා. ඉතින් කැමති කෙනෙකුට ඒකටත් සහභාගි වෙන්න පුළුවන්. මොකද හුඟක් දෙනෙක් දැන් අර මම ළමයින්ගේ නිර්මාණ දානකොට හරි ආසයි. අපි කැමරාවට අපි යොමු කරමු දැන් මේ වෙනකොට අපි ඉන්නේ අදියරේ මොකක්ද කියලා නේද? අපි එක් පෙත්තක් මහල තවත් පෙත්තක තවත් අවසානයක තමයි ඉන්නේ නේද? ඉන්නේ එක පෙත්තක් අපි ඉවර කරගෙන තියෙන්නේ. මම මෙතන වටේම ඔන්න බලන්න නේද? ඔබට ඕන විදිහට ඔබට අවශ්‍ය විදිහට මේක නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් ওই නිර්මාණය කරන අතරතුරේදීම අපි කියන්න ඕනේ මෙතුමිය විසින් ඔබ වෙනුවෙන් විවිධ පොත් කිහිපයක්ම නිර්මාණය කරලා තියෙනවා. දැන් එම්බ්‍රොයිඩර් කලාව ගැන කතා කරනකොට, අත්කම් නිර්මාණ පිළිබඳව කතා කරනකොට මානිල් මහත්මියගේ නම ඕනෑතනක කියවෙනවා. එනිසා මෙන්න මේ වගේ ඔන්න ඔබ වෙනුවෙන් විවිධ පොත් නිකුත් කරලා තියෙනවා ඇය. ඒ නිසා මේ ගැනත් මතක් කරන්න ඕනේ. මේ රිබන් එම්බ්‍රොයිඩර්, හක් එම්බ්‍රොයිඩර්, ඊට පස්සේ රෙදි පින්තාරු සඳහා අවශ්‍ය කරන මෝස්තර, මේ වගේ විවිධ විදිහේ පොත් වර්ග තියෙනවා මෑගාව. ඒ නිසා මේ හැම දෙයක්ම ඉතින් ඔබේ දැනුම සඳහා උපයෝගී කරගන්න පුළුවන්, යොදා ගන්න පුළුවන් කියන කාරණයත් මතක් කරන්න ඕනේ. හරි, දැන් ඉන්නේ අපි නිර්මාණය. දැන් අපි දෙවෙනි පෙත්තත් බොහෝ දුරට අවසන්. ඔව් ඒක ඇත්තටම මේ ඇත්තට මේක අර දැන් මේ මම නොපිටට හරෝගන මෙහෙම මහන හින්දා මේ අමාරුයි. තමුන්ගේ පැත්තට හරෝගන මහනකොට හරීම ඉක්මනින් කරන්න පුළුවන් ලස්සන නිර්මාණය. දැන් මේකට එහෙම ලොකු කාලයක් ගත වෙන්නේ නැහැ ඇත්තටම. මම හිතන්නේ අපිට පෙති හතරම අවසන් කරගන්න පුළුවන්කම පුළුවන් වෙයි. ඔව් අපි බලමු නේද? බලමු. හරි, දැන් මෙතන මංගාව තියෙන නිර්මාණයේ පැත්තට තමයි යන්න හදන්නේ. මම හිතන්නේ මේ වෙනකොට නිර්මාණය කරගෙන යන පෙත්තක් හරි පෙති හතරම අපි නිර්මාණය කරලා අවසන් කරන්න පුළුවන් වෙයි. ඒ අතරතුරේදී මතක් කරන්න ඕනේ දැන් මේ සම්පූර්ණ නිර්මාණයේ මංගාව තියෙන්නේ අවසන් කරපු නිර්මාණය තමයි දැන් මේ මගේ ගාව තියෙන්නේ. එහෙම නිර්මාණයක් මගේ ළඟ තියෙනකොට දැන් මේ නිර්මාණය කරමින් ඉන්න මල මෙන්න මේක නේද? හරි, මේ මල තමයි පෙති හතරම අවසන් කරලා නිර්මාණය අවසානයේදී අපිට දකින්න ලැබෙන්නේ මෙන්න මේ වගේ මලක් විදිහට, අපූරු මොස්සරයක් අපූරු විදිහට අපිට මේක යොදා ගන්න පුළුවන්. දැන් ඔබතුමිය ගාව තියෙනවා නේද අර තවත් කරපු නිර්මාණ කිහිපයක්ම? දැන් දෙන්නම් බලන්න. ටිකක් ඈතයි. අන්න හරි. හා මෙන්න බලන්නකො මේ. මං ගාව තියෙනවා නිර්මාණ, මං මේක ඔන්න බලන්නකෝ මේ. මේක දැන් අර වෙනස් වුණු මාත්‍රිකා, වෙනස් වුණු විදිය නිර්මාණයක් නේද? ඕක ඕක ටිකක් ඕකත් හරිම සරලයි. ඕකත් ටේබල් මැට් එකක්. අහහ. ඉතින් මෙහෙමයි. දැන් ඕකේ මම ඔය පෙන්නන්න පහසු නිසා ටේබල් මැට් වලට කරනවා. නමුත් දැන් ඕක අපිට ඕනම් බෝඩර් එකක් විදියට කරලා ඒක කැන්ඩියන් සාරියකට අල්ලන්න පුළුවන්. අන්න ඒක ඒ වගේ සායකට අල්ලන්න පුළුවන්. සාරියකට උනත් පුළුවන්. ඕ. දැන් හුඟක් දෙනෙක් හිතනවා මම මේ නිර්මාණ බෑනේ සාරි වලට කියලා. එහෙම නෑ, පුළුවන්. අර විදිහයි වෙන්න ඕනේ. අර නිර්මාණය කරගන්න විදිහත් එක්ක, තමන් තෝරගන්න විදිහත් එක්ක තමයි මේ හැම දෙයක්ම තියෙන්නේ. අර නිර්මාණශීලී වෙන්න ඕනේ. ඒ කියන්නේ මේක කොහොමද කරන්නේ? මේක කොහොමද කරන්න පුළුවන්? අර කියලා තේරුම් අරගත්තාම
මේ කරගන්න පුළුවන් ඕනේ විදිහකට. පුංචි දරුවෙක්ගේ මේ ඇඳුමක් තමන්ම මහලා ඒකේ තියෙන ලස්සන මලකට වුණත් මේක යොදා ගන්න පුළුවන්. හරිම ලස්සනයි. මේක හුඟක් වෙලාවට බෝඩර්ස් වගේ තමයි කරන්නේ. බෝඩර්ස් විතරක්ම නෙමෙයි. ඉතින් දැන් මේ මල කියමුකෝ. අපි මේ මල කරලා ඒකට ඕනනම් කොලයක් වගේ දාලා ඒක කොටුවක් හැටියට කපලා කොටුවක් හෝ මේ කිරිබත් හැඩි එකක් හෝ කපලා ඒක අපිට අවශ්‍ය තැනකට අල්ලා ගන්නත් පුළුවන්. ඔව් ඉතින් ඔන්න ඔය වගේ ලස්සන නිර්මාණ පිළිබඳව අපි දිගින් දිගටම කතා කරනවා. හරිම ලස්සනයි මේක නම්. මේ දැන් සෝෆා එකකට වගේ, එහෙම නැත්නම් අපි හිතමු තමන්ගේ බිත්ති සැරසෙල්ලකට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මේසයකට, මෙන්න මේ වගේ කැමති විදිහකට ඔබට මේක යොදා ගන්න පුළුවන් කියන කාරණේ මතක් කරන්න ඕනේ. නිර්මාණ කීපයක්ම මැදිරි ඇතුළේ තියෙනවා. ඒ වගේම මේ නිර්මාණ හැමදාමත් ඔබට අය සමීප කරනවා කියන කාරණේ මතක් කරන්නට ඕනේ. මම දුරකථනකේ සඳහන් කරන්නම් 0777-63-84 0777-63-84 කියන දුරකථන අංකය ඔබ වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා. අර කලින් කතා කළා වගේම පාඨමාලා පිළිබඳව තොරතුරු දැනගන්න, ඒ වගේම කොහොමද මේ නිර්මාණය කරන අතරතුරේදී ඔබට ඇති වෙලා තියෙන ගැටලු පිළිබඳව, මේ හැම දෙයක් ගැනම ඔබට දැනගන්න පුළුවන්කමක් තියෙනවා මෙතුමියට දුරකථන ඇමතුමක් ලබා දීම තුළින්. හොඳයි, අපි නිර්මාණය වෙතට තමයි යන්න සූදානම්. මල අවසන් කරගත්තා. ඇත්තට මේක හරීම ඉක්මනට කරන්න පුළුවන්, ඉක්මනට පිරෙනවත්. මොකද අපි පුරව පුරව ඉන්නේ නැහැනේ මේකෙදි. බලන්නකො හරි පිළිවෙලයි නේද මල. එහෙම මේ නිර්මාණය වුණාට ඔය වගේ. ඉතින් දැන් මේ මල මෙහෙම පේලියක් එන්න පුළුවන්. දැන් ඕකේ කරලා තිනවා වගේ අතරට වෙනස් මොස්තර දාන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපිට මේ මලෙන් අපිට විවිධ නිර්මාණ කරන්න පුළුවන්. දැන් අද මේ ඕගලන් මේ ඉගෙන ගත්ත මේ මලෙන් ඒකම ළඟ පේලියක් මහන්න පුළුවන්. දැන් ඕකේ ඒ මලත් සමග තව ඒවා එකතු කරලා තියෙනවා. එහෙම එකතු කරන්න පුළුවන්. නැත්තම් මේක වටේ මෙහෙම කොටුවක් වගේ මහන්න පුළුවන්. ඒ වගේ විවිධ නිර්මාණ කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් හැමතිස්සෙම අපි එකම නිර්මාණය වෙන්න ඕනේ නැහැ. එක නිර්මාණයකින් තව නිර්මාණ රාශියක් කරන්න පුළුවන්. හරි. ඉතින් ඔන්න කියාව තමයි මේ හැම දෙයකටම බලපාන්නේ. ඒ නිසා ලස්සන විදිහට, සුන්දර විදිහට දෙයක් නිර්මාණය කර ගන්නවා නම් ඔබට පුළුවන්කමක් තියෙනවා. මේ සඳහා මේ සියල්ල කරන්න කියන කාරණේ මතක් කරන්නට ඕනේ. කලින් මතක් කළා වගේම මම දුරකථනකේ සඳහන් කරන්නම් 0777-63-84 කියන දුරකථනකේ ඔබ වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා කතා කරන්න. ඒ වගේම ඔබට දැන් නිර්මාණ කරගෙන යනකොටත් ප්‍රශ්න එන්න පුළුවන් මහත්මිය නේද? ඒ නිසා ඒ පිළිබඳවත් බොහොම ආදරෙන් නැහැ කියලා දෙන සූදානම් බිගින්න. ඇය බොහෝ සිසුවියන් පිරිසක් නිර්මාණය කරලා තියෙනවා, බිහි කරලා තියෙනවා. මේ වෙනකොට ඔබටත් මේ සඳහා ඇතුළත් වෙන්න පුළුවන්, කතා කරන්න, තොරතුරු දැනගන්න හැකියාවක් තියෙනවා. බොහොම අපූර්ව ලස්සන නිර්මාණ කිහිපයක් අරගෙන ඇවිල්ලා මෙදිරිය සරසලා ඒ පිළිබඳව අපිත් සමග කතා කළේ ප්‍රවීණත්කම් නිර්මාණ ශිල්පිනී මානෙල් ගමගේ මහත්මිය. බොහොම ස්තුතියි මේ පැමිණීමට. හැමදාම ඉතින් අපිට අපේ මෙදිරියට ඇවිල්ලා මේ වගේ අත්කම් නිර්මාණ අරගෙන එනවට බොහොමත් ස්තුතියි. ආයිබෝවන්. ආයිබෝවන්. හරි, ඒ සියල්ලත් එක්කම සූදානම් වෙන්නේ සමුවරගෙන යන්න. අපි ආයෙමත් මුණ ගැහෙනවා හෙට දවසේදී. සිකුරාත දවසේ ඔබ මුණ ගැහෙන බලාපොරොත්තුවක් තියාගෙන සමුවරගෙන යන්නයි සූදානම් වෙන්නේ. උදා වෙලා තියෙන මේ දිනේ ඔබට සුබ වේවා, ජය වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. ගින් එන්න අයබෝව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.